ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය මගින් වාර්ෂිකව පවත්වනු ලබන පාසල් නව නිපැයුම්කරුවන්ගේ තරඟය සහ ප්‍රදර්ශනය මේ අවස්ථාවේදී විද්‍යාභිවර්ධන සංගමයේ 78 වැනි සංසිවාරයට සමගාමීව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාංශයේ තට්ටු කිහිපයකදීම පැවැත්වෙනවා. රටේ විවිධ යාපනයේ සිට ගාල්ල දක්වත් තිරුණාමලයේ සිට කොළඹ දක්වත් තියෙන විවිධ දිශාවලින් පැමිණි ශිෂ්‍ය ශිෂ්‍යාව විශාල ප්‍රමාණයක් 6, 7, 8, 9, 10, 11 සහ 12 ධාතුන කියන කාණ්ඩ හතරක් යටතේ තරඟ වදිනවා. ඉතින් මෙහි අරමුණ ඇත්ත වශයෙන්ම මේ ලංකාවේ ගොඩ ගන්නට නම් අපේ සාර්ථකිය ගොඩ ගන්නට නැව නවෝත්පාදන අවශ්‍ය වෙනවා. ඉතින් ඒ සඳහා පාසල් මට්ටමේ සිටම නව නිර්මාණකරුවන් අලුත් විදිහට හිතන අය ලෝකෙට ලක්දිවට බිහි කරන්නට සිදු වෙනවා. ඉතින් එහි ඒ ඒක ප්‍රයත්නයක් තමයි අපි මේ දරන්නේ. මේ වගේ තේරෙන අය අපි පිටරටවල විවිධ තරඟවලටත් යවලා ජයග්‍රහණය කරලා රන් පදක්කම් ලබා ගත්තයත් ඉන්නවා. ඉතින් මෙහිදීත් අපි රන් පදක්කම් ඒ වගේම දෙදී සහ ලෝකද පදක්කම් සහ කුසලතා සහතික මේ සිසුන්ට පිරිනමනවා. ඉතින් හොඳයි. නිර්මාණ බොහෝලාවට දැන් අර ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් රොබොටික් තියෙන පැත්තට බරේව දැන් අපිට ඇත්තසම ඒ පැත්ත තමයි දියුණු කරන්න ඕනේ. නමුත් ඒ පැත්තටම ගිහිලා ගියපු ළමයි තමයි ගොඩක් ඉන්නේ. හැබැයි හැම ක්ෂේත්‍රෙම තියෙනවා. දැන් කෘෂිකර්මයේ පැත්ත, වෛද්‍ය විද්‍යාත්මක පැත්තේ ඒ හැම පැත්තකම උපකරණ තරණ පිරිසක් ඉන්නවා. විශේෂයෙන්ම අර කෘත්‍රිම බුද්ධිය පැත්තට ඒ වගේම රොබෝටික්ස් රොබෝවරුන් හදන ඒ වගේ පැති වලටත් මේ ශිෂ්‍යෝ ගිහිල්ලා තියෙන එක ගැන දැකීම අපිට ආඩම්බරයක්. ඔව් දැන් මේ මෙවරත් ගොඩක් අයදුම්පත් එව්වා අපිට. නමුත් අපිට තියෙන ආර්ථික සහයෝගිතාවය අඩුවීම නිසා මේවල ගොඩක් අයට අපිට මේ අපි තෝරලා හොඳම කට්ටිය තමයි දැන් අරන් තියෙන්නේ. නමුත් අපි ඉදිරි වර්ෂයේදී මීට වැඩිය විශාල ප්‍රමාණයක් ගෙන්නා ගැනීමට බලාපොරොත්තු වෙනවා.